ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායක හින්දේ දෙනෙක් පත් වුණානේ. හිටපු නායක මැතිව්ස්ගේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් එක්ක මැතිව්ස් කණ්ඩායම මෙහෙවපු අන්තිම කාලේ මැතිව්ස්ට ගොඩක් අය චෝදනා කළා. අරය නායකට ඉදින් නම් අපි මෙහෙම පෙරදුනේ නැහැ. එයා නම් මේ වගේ නෙමේ ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දුන්නෙම නැහැ. මේ වගේ කතා ගොඩක්. අපි අද බලන්න යන්නේ මේ අරයලා මෙයාලගේ කතා අස්සේ බිහි කරපු හොඳම නායකයා කවුද කියලා. අපි බලන්නේ වැඩිම එක් දින තරඟ ප්‍රමාණයක් ලංකාව මෙහෙවපු නායකයන්ගේ තරඟ වාර්තා. උපුල් තරඟ. තරඟ 14ක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවලා තියෙනවා. එයින් තරඟ දෙකක් විසඳුමක් ලැබිලා නැත නිමා වෙද්දී තරඟ 8ක් පෙරදිලා තරඟ 4ක් පමණයි දෙන්නලා තියෙන්නේ. ජයග්‍රහී ප්‍රතිශතයේ විදිහට 33.33 තරඟ තමයි අපේ අලුත් නායකයා විදිහට පත් කරලා තියෙන්නේ. අරවින්ද සිල්ලා ප්‍රතිකරුවෙක් විදිහට කළ සේවය නායකයෙක් විදිහට කරන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ. අරවින්දගේ වාර්තා බැලුවම අරවින්ද තරඟ 18ක් මෙහෙවලා ජයගෙන තියෙන තරඟ 5යි. තරඟ 12ක් පෙරදිලා ඒ අතරට විසඳුමක් නැති තරඟයකුත් තියෙනවා. ජයග්‍රහණ ප්‍රතිශතයේ දැක්වෙන්නේ 29.41 විදිහට. තිලකරත්න දිල්ෂාන්. දිල්ෂාන් තරඟ 26ක් මෙහෙවලා ඒකෙන් තරඟ 11ක් දිනලා 15ක් පෙරදිලා තියෙනවා. ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 42.3 විදිහට. කුමාර් සංගක්කාර. සංගක්කාර තරඟ 45ක් මෙහෙවලා ඒකෙන් තරඟ 26ක් ජයග්‍රහණය කරලා තරඟ 14ක් විතරයි පරදින්නේ. 23ක් නැති තරඟ 4කුත් ඒ අතරේ තියෙනවා. සංගාගේ ජයග්‍රහණ ප්‍රතිශතය 65.85ක ඉහළ අගයක තියෙන්නේ. සංගාගේ නායකත්වයෙන් ලැබුණු ඉහළම ජයග්‍රහණය තමයි 2011 ලෝක කුසලාන තරඟාවලියේ අනුශූර්තාවේ ලැබුණු එක. දුලිප් මෙන්ඩිස්. මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ 61කට ශ්‍රී ලංකාවට නායකත්වය දීලා තියෙනවා. ඒකෙන් තරඟ 11ක් පමණයි ජයග්‍රහණය. මෙහෙවලා තියෙන තරඟ 4ක විසඳුමක් නැතුව අවසන් වෙලා තරඟ 46ක් පරාද වෙලා තියෙනවා. මෙන්ඩිස්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 19.26ක් විදිහට. මාවන් නතපත්. අතපත් තරඟ 63ක් මෙහෙවලා ඒකෙන් තරඟ 35ක් දෙනලා තරඟ 27ක් පෙරදිලා එක තරඟයක් විසඳුමක් නැතුව අවසන් වෙලා. අතපත්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 56.45ක් විදිහට. ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස් කියන්නේ ගොඩක් බැනුම් අහපු නායකෙක්. මැතිව්ස් තරඟ 98කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවලා ඒකෙන් තරඟ 47ක් දෙනලා තරඟ 45ක් පරාද වෙලා තියෙනවා. එක තරඟයක් ලකුණු සම වෙලා අවසන් වෙද්දී තරඟ 5ක් විසඳුමක් නැතුව අවසන් වෙලා තියෙනවා. මැතිව්ස්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය පෙන්වන්නේ 51.07ක් විදිහට. සනත් ජයසූරිය. සනත් කියන්නේ ගොඩක් දක්ෂ ප්‍රතිකරුවෙක් වගේම දක්ෂ නායකයෙක්. සනත් තරඟ 117කට නායකත්වය දීලා ඒකෙන් තරඟ 66ක් දෙනලා තරඟ 47ක් පෙරදිලා තියෙනවා. තරඟ දෙකක් අවසන් වෙලා තියෙන්නේ ලකුණු සම වෙලා. ඒ වගේම තව තරඟ 3ක් විසඳුමක් නැතුව අවසන් වෙලා තියෙනවා. සනත්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 58.26ක් විදිහට. සනත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව මිනි ලෝක කුසලානයක සමශූරතාවයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මහේල ජයවර්ධන. මහේල කියන්නේ සටන්කාමී නායකයෙක්. මහේල ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ 126ක නායකත්වය දීලා ඒකෙන් තරඟ 68ක් දිනලා තරඟ 49ක් පෙරදිලා තියෙනවා. ඒ වගේම තරඟ 8ක් විසඳුමක් ලැබිලා නැහැ. එක තරඟයක් ලකුණු සම වෙලා අවසන් වෙලා තියෙනවා. මහේලගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 58.05ක් විදිහට. මහේලගේ නායකත්වයෙන් ලැබපු ඉහළම ජයග්‍රහණය තමයි 2007 ලෝක කුසලානයේදී අනුශූරතාවය ලැබපු එක. අර්ජුන රණතුංග. ශ්‍රී ලංකා ක්‍රිකට් රටාව වෙනස් කරපු නායකයා තමයි අර්ජුන කියන්නේ. අර්ජුන් තරඟ 193කට නායකත්වය දීලා ඒකෙන් තරඟ 89ක් ජයග්‍රහණයට මෙහෙවලා තියෙනවා. පරාජය වෙලා තියෙන්නේ තරඟ 95ක්. තරඟයක් ලකුණු සම වෙලා තවත් තරඟ 8ක් විසඳුමක් නැතුව අවසන් වෙලා තියෙනවා. අර්ජුනගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 48.37ක් විදිහට. අර්ජුනගේ නායකත්වයෙන් ලබාගත් ඉහළම ජයග්‍රහණය තමයි එක් දින ඉතිහාසයේ ලැබපු 1.96 ලෝක කුසලාන ජයග්‍රහණය. ඔක තමයි ශ්‍රී ලංකාවේ නායකයන්ගේ පැටිකිරිය. ඔයාලම කියන්න මේ නායකයන්ගෙන් හොඳම නායකයා කවුද කියලා. ඔයාලා කැමති නායකයා කමෙන්ට් කරන්න. එහෙම කියන්නේ ඇයි කියලා හේතුවක් දානවා නම් වඩාත් හොඳයි. මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාව තුලින් ඔබට සුබ දවසක්.